අසාත් සාලි මහතායේ මාධ්‍ය හමුවකදී හෙළිදරව් කළ කරුණු සම්බන්ධයෙන් ඔහුගෙන් තව දුරටත් ප්‍රශ්න කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. මේ අතර තමන්ගේ නම සඳහන් කර ගනිමින් විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශවලට ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව මුජිබ රහුමාන් මහතා අද සඳහන් කළා. රස්ත ව්‍යාපාරය මේ රටේ මේ ආකාරයට උඩුදුවන්න බෑ දේශපාලන හයිය නැතුව. ෂඩ් බදුද්දීන් හිස්බුල්ලා අසාත් සාලි සහ මුජිබ රහුමාන්ගේ සහයෝගය නැතුව කවදාවත් මෙම ත්‍රස්ත ප්‍රහාරය මේ රටේ සිද්ධ වෙන්න ඉඩකඩ තිබුණේ නැහැ. විජේදාස රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ ජනාධිපති නීතිඥවරේ. ඉතින් එවැනි නීතිඥවරයෙක් මාධ්‍යවලට ඇවිල්ලා වොයිස් කට් දීලා වීරයෝ වෙන්නේ නැතුව එතුමා ළඟ මොකක් හරි තොරතුරු තියෙනවා නම් වහාම ගිහිල්ලා CID එකට එහෙම නැත්නම් ආරක්ෂක අංශවලට ඒ කරුණු කියන්න. දැන් එතුමා එලිපිට කියූප එක මට හොඳයි. එතුමාට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගන්න පුළුවන් අවස්ථාව එතුමා මට හදලා දීලා තියෙනවා. ප්‍රමුඛ ලෙස නම් කියවෙන දේශපාලනඥයන් 4-5 දෙනෙක් ඉන්නවා මේ සම්බන්ධයෙන්. ෂඩ් බදුරුදීන් ඇමතිවරයා, හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා, අසාත් සාලි ආණ්ඩුකාරවරයා ඇතුළු සහ මුජිබ රහමාන් මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරු දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ නම් කියවෙනවා. ආණ්ඩුවට යුතුකමක් තියෙන අඩු ගානේ ප්‍රශ්න කිරීමක් කළ ප්‍රකාශයක් සටහන් කරගන්න. පොලිසිය හැමදාම තව්විජ්ජ මාතේ පැටිවස් හිටියා. මේකේ විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ ජජස්ලා කිහිප දෙනෙකුත් ඉන්නවා මේ සංවිධානයේ. මං ගාව ඩොකියුමන්ට් තියෙනවා. මං ජනාධිපතිතුමාට දෙලා ප්‍රකාශ කෙරුවා. මේ ජජස්ලා කවුද කියන එකත් අඳුනා ගන්න ඕනේ. ඉතා ඉක්මනින් රහස් පොලිසිය CID එකෙන් මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රශ්න කරන්න ඕන. කොහොමද අධිකරණයේ විනිසුරුවරුවන් කවුද සම්බන්ධ? මොකද තියෙන සාක්ෂි මේ සියල්ලම අසාස්සාලි ආණ්ඩුකාරවරයා මේ රටට එලි කළ යුතුයි. කෘරු ත්‍රස්තවාදී විනාශ කරන්න කියන්නේ මුව විනාශ කරන්න ඕනේ. මුන් කරපු ක්‍රියාවක් පිළිකුල් කළ යුතු හේතුව අපි මුන්ව මුස්ලිම් ජාතිකයන් හැටියට පිළිගන්නේ නැහැ. ශ්‍රීෂාඩ් බදුරුදීන් ඇමතිවරයා මේ වෙනකොට දිවයිනින් බැහැරව ගිහිල්ලා තියෙනවා. ජනතාවගේ චෝදනාව කෙලින්ම එල්ල වෙන ශ්‍රීෂාඩ් බදුරුදීන් ඇමතිවරයාගෙන් එක විනාඩියක් කට උත්තරයක් ගන්න බැරි වෙච්ච රහස් පොලිසිය. ජාතික ආරක්ෂාව පිළිබඳව අපි ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් තියෙනවා. ඇත්තම අපරාධකාරයා ඇත්තම ඝාතකයා ඉන්නේ වෙන කොහෙවත් නෙමෙයි. විටක ඉන්නේ අරලියගහ මන්දිරේ, විටක ඉන්නේ ජනාධිපති මන්දිරේ, තවත් කොටසක් ඉන්නේ පාර්ලිමේන්තුවේ. අපි දැනට ඔබෙන් සමුගෙන යනවා යළිත් හමුවෙමු රාත්‍රී 10:30ට අපගේ මීළඟ ප්‍රධාන